කුකබීට මැක්සිමා කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වට්ටක්ක පිළිබඳව තමයි අද දවසේ අපි මේ කතා බහ කරගෙන එන්නේ. නිරෝගී සම්පන්නව ජීවත් වෙන එක පිළිබඳව අපි කතා කළානේ. ඒ වගේම තමයි අපි අපේ ලස්සන වීම පිළිබඳවත් අපි හිතනවානේ. ගැහැණු පිරිමි ભેදයකින් තොරව අපි ලස්සන වෙන එක ගැන හිතනවා. එතකොට අද කාලේ කාන්තාවන් වැඩි වශයෙන් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි තරබාරුකම. ඉතින් මේකට විවිධ විසඳුම හොයාගෙන යන අතරේ ඔබ නොදන්න වැදගත් කාරණයක් පිළිබඳව තමයි දැන් කතා කරන්න සූදානම්නේ. මේ වට්ටක්ක ඇට වලින් නිපදවාගත්ත අතිරේක ආහාරයක්. අපි මේ පිළිබඳව තමයි කතා කරන්න විශේෂ පුද්ගලයෙක් අපි සම්බන්ධ කරගන්නවා. මේ වට්ටක්ක ඇටවල තිබෙන ගුණාත්මක භාවයේ ප්‍රයෝජනයට අරගෙන මේ කරලා තිබෙන නව නිපැයුම් පිළිබඳව අපිට පොඩි විස්තර කිරීමක් කරොත්. ඔව්. අතරමනුස් මේ මේ වට්ටක්ක ඇට එහෙමත් නැත්නම් පම්කින් සීඩ් මේකට අපි යොදාගන්නේ දැන් අපේ ලංකාවේ තියෙන හේන් වට්ටක්ක කියලා. මෙන්න මේ හේන් වට්ටක්ක පැහෙන්නල්ලා නැවත පැල කරන්න ගන්න තැන තියෙනවා. අන්න එතන ඒ වට්ටක්ක තමයි මේ ගන්නෙ. එතකොට ලෝකේ ගොඩක් මේක ජනප්‍රියයි. ලෝකේ ගොඩක් ජනප්‍රියයි. මොකද පෝෂණයේ බහුල ආහාරයක් විදිහට සලකනවා. අපි දන්නවා ගල්ෆ් කලාපීය රටවල් ගත්තොත් මේක පාවිච්චි කරනවා. අර මිස්කියෝ වගේ මේ රූපලාවන්‍ය පත්‍ර ගොඩක් මේක පාවිච්චි කරනවා. මොකද පැහැපත් හමක් තියාගන්න, එහෙම නැත්නම් හමේ පස්සේ තියෙන අයට මේක ගොඩක් හොඳයි. ඒත් එකම ගත්තොත් අද ලංකාවේ හાર્ට් පේෂන්ට් වැඩි, එහෙම නැත්නම් හෘද ආබාධ තියෙන ගොඩක් වැඩි. එතකොට දීවැඩියාව තියෙන ගොඩක් වැඩි. මම හිතන්නේ දීවැඩියාව පස් දෙනෙක්ගේ එකෙක් තියෙනවා. ඉතින් අපේ පැරණි අපේ මුතුන් මිත්තෝ කියන මේ වට්ටක්ක යට කන්න මේ දීවැඩියාව තියෙන එකට හොඳයි කියලා. ඉතින් අපි මේකේ හැදුවා වට්ටක්ක යටවල තියෙන කැප්සූල් එක. ඉතින් මේ තියෙන එක සාමාන්‍යයෙන් අපිට නිරෝගී වෙන්න මේ අපි අර මෙතන තියෙන මේ මේකේ තියෙන ගුණාත්මකතාවය ගැන මෙතන සඳහන් කරලා තියෙනවා. ඒක ගත්තොත් එහෙම හાર્ට් ඇටැක් එහෙම නැත්නම් හෘද ආබාධ වලින් ආරක්ෂා වෙන්න මේක ගොඩක් හොඳයි. ඒත් එක්කම දීවැඩියාවෙන් ආරක්ෂා වෙන්න. මොකද මේක අපි ආහාරයක් විදිහට පාවිච්චි කරන්නේ. මේක මේ අතිරේක ආහාරයක් විදිහට. හේතුව තමයි අද තියෙන ආහාරවල පෝෂණ ගොඩක් අඩු වෙලා තියෙනවා. විෂ වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා සිංක් බහුල ආහාරයක් ඒ නිසා ගොඩක් අපි ඇඟේ ප්‍රතිශක්ති කරන වර්ධනයට ගොඩක් හොඳයි. ඒත් එක්කම ගත්තොත් පොඩි ළමයිගේ මොළේ වර්ධනයට මේක ගොඩක් හොඳයි. ඒත් එක්කම ගත්තොත් එහෙම බබෙක් හම්බෙන්නේ නැහැ මේක ගොඩක් හොඳයි. ඒ කියන්නේ පෝෂණ අතිරේක අතරින් ගත්තොත් ලංකාව සහ ලෝකයේ ඉහළින්ම තියෙන අතිරේක ආහාරය.